මේ ළඟට අපි සූදානම් වෙන්නේ තවත් වැදගත් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න මොකක්ද මේ වෘත්ත චලිතය සම්බන්ධ ප්‍රශ්න ටික මම හිතන්නේ පුතාලායි ප්‍රශ්න ටික තනියෙන් කරන්න ඇති කරලා ඉවර වෙලා තමයි මේ ටික බලන්න ඕනේ හරි දැන් බලන්න මේ ලොකු අමාරු කොටසක් නෙමෙයි මේක ඉතාම පැහැදිලිව ලේසියෙන් හදාගන්න පුළුවන් කොටස් කොටස් කීපයක් තමයි තියෙන්නේ රචනා ප්‍රශ්න පුහුණු ප්‍රශ්න 1 හරි එතෙන්දී අපිට කතන්දරයක් කියලා දෙන්නේ මෙහෙම පහක් දක්වා ඇත්තේ විවිධ වූ ස්කන්ධයන් සහිත වන වස්තුන් විවිධ අරයන් සහිත මාර්ගවල චලනය වන ආකාරයයි මෙම එක් එක් අවස්ථාවන්ගේ වස්තුන් වල ලක්ෂණ කේන්ද්‍රාභිසාරයේ ත්වරණය ගණනය කරන්න කියනවා. එතකොට මේ සඳහා සමීකරණ ආදේශ කිරීම පමණයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ කේන්ද්‍රාභිසාරයේ ත්වරණය AR සමානයි V වර්ග බෙදීම R වශයෙන් තමයි ඔබට ගන්න පුළුවන්. එතන පළවෙනි අවස්ථාව දෙනවා 15 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් යනවා 5 මීටර රයක් තියෙන මාර්ගයක. එහෙනම් V වර්ග බෙදීම R V කියලා කියන්නේ 15යි 15 වැඩි කිරීම 15 බෙදීම 5. මේකට මේ කැපිනෝ 3යි 45යි ms ශ්‍රේණියකයි. ඊළඟ අවස්ථාවේ 10 මීටර 10 ms ශ්‍රේණියකයි 3යි මීටර. එහෙනම් 10 වැඩි කිරීම 10 බෙදීම 3 10වරක් 10 100යි 100 බෙදීම 3 ඒ කියන්නේ 33.333 ms ශ්‍රේණිය එක කියන ප්‍රවේගයකින් යන. ඊළඟට 5 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් විශ්කම්බේ 10 මීටර. හරි. එහෙනම් 5වරක් 5 බෙදීම විශ්කම්බේ පුතේ 10යි විශ්කම්බේ 10 නම් අරය 5යි. එහෙනම් 5ෙන් කැප් බෙදෙනවා. ඒ කියන්නේ කොච්චරද 5යි ms ශ්‍රේණිය එකයි. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නාංක 1. හරි. ඊළඟට ප්‍රශ්නාංක 2 තියෙනවා. මේ බොහොම සරල ප්‍රශ්න ළමයි. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වූ වස්තුවක් 10 ms ශ්‍රේණියක වේගයෙන් නියත වේගයෙන් 4 මීටර වෘතයක භ්‍රමණයමින් පවතින විට අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය. එහෙනම් F කියන එක කෙනා සමානයි mv වර්ග බෙදීම r කියන සූත්‍රය දාන්න පුළුවන්. ස්කන්ධයේ ළමයි කිලෝග්‍රෑම් 5යි ප්‍රවේගය 10යි 10වරක් 10 බෙදීම අරය කොච්චරයිද ළමයි 4ක් වෙනවා. එහෙනම් 4ෙන් බෙදන්න. 500 දෙකෙන් බෙදුවම ළමයි 250යි 250 දෙකෙන් බෙදුවම 125යි ms ශ්‍රේණියක කියලා පුතාලට කේන්ද්‍රාභිසාරී බලය ගණනය කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ප්‍රශ්නාංක 1 සහ 2 පුතාලට දැන් හදාගන්න හැකියාව තියෙනවා. හරි. ඊළඟට කියනවා ස්කන්ධයේ 10 වැඩි කිරීම 10 4යි ඌ එන්ජිමක් 20යි ms ශ්‍රේණියක වේගයකින් තිරස් දුම්රිය මාර්ගයේ ගමන් කරයි මෙම දුම්රිය මාර්ගයේ අරේ 300 මීටර ඌ වෘත්තාකාර ඡාපයක් ලෙස සකස් වී ඇතනම් පීලි විසින් දුම්රියේ රෝදවල ධාර මත ඇති කරන තිරස් බලය සොයන. ප්‍රපතාල දන්නවා වංගුවක් ගන්නව නම් පීලි මගින් යම් හෝ ආකාරයකින් ඝර්ෂණ බලය හෝ අභිලම්භ ප්‍රතික්‍රියා යම් ආකාරයකින් කේන්ද්‍ර දිශාවට බලයක් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ කේන්ද්‍රාභිසාරී බලය තමයි අපින් අහන්නේ කීයද කියලා. එහෙනම් පුතාලට දාන්න පුළුවන් කේන්ද්‍රයේ දිශාවට F සමානයි ma. එතකොට F සමාන ස්කන්ධයේ 10 වැඩි කිරීම 10 4යි කේන්ද්‍රාභිසාරී ත්වරණය හොයාගන්න පුළුවන්. ප්‍රවේගය 20යි. එහෙනම් 20 වැඩි කිරීම 20 බෙදීම අරේ කොච්චරද 300. මේකට මේ දෙක සැලලනවා. දෙවරක් දෙක 4යි මෙතන 40යි. F සමානයි 40 බෙදීම 3 වැඩි කිරීම 10 4යි නිව්ටන් කියලා ගන්න හැකියාව තියෙනවා. හරි. ඒ ආකාරයට මේ ප්‍රශ්නය හදාගන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නාංක 4 ළමයි. ඒකත් අපි බලමු. පළවෙනි කොටස කියනවා මෙහෙම ස්කන්ධයේ 0.5 එතන 0.5 0.5 නෙමෙයි 0.5 කිලෝග්‍රෑම් වල වස්තුවක් අරේ 2 මීටර ඌ තිරස් වෘතයක 10 ms ශ්‍රේණියක වේගයෙන් බමනු ලැබේ තන්තුවේ කෝණික ප්‍රවේගය සහ ආතතිය සොයන්න කියලා කියනවා. එහෙනම් v සමානයි r ඔමේගා කියලා සමීකරණ දාන්න පුළුවන්. එතකොට 10 ms ශ්‍රේණියකයි ප්‍රවේගය මේක 2යි අරේ 2යි ඔමේගා. ඔමේගා සමානයි කොච්චරද 5යි 5 RAD ස්ත්‍රීන 1 කියලා පුතාලට ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපෙන් අහනවා තව දෙයක් නේ මොකද්ද ආතතිය. එහෙනම් ආතතිය කේන්ද්‍රීය දිශාවට F සමානයි මෙදම T සමානයි mv වර්ග බෙදීම R. T කියලා ස්කන්ධය කිලෝග්‍රෑම් කීයක් වෙනවද? ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5යි ගමන් කරන ප්‍රවේගය v කියලා කියනවා 10යි. එහෙනම් 10 වැඩි කිරීම 10 බෙදීම උදාහරණයට අරය R කියන එක කිනා දෙය දිනෝ කොච්චරයි කියලාද 2යි
එනම් මේ විදිහට ගන්න පුළුවන්. එතකොට දශම මේක වැඩි කරාම 5 වෙනවා. 50 බෙදීම 2. ඒ කියන්නේ 25යි නිව්ටන් කියලා ගණනය කර ගන්න හැකියාව තියෙනවා. හරි. ඒ කොටස දක්වා හදාගන්න ඊට පස්සේ. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටසේ වස්තු එම වේගයෙන්ම සිරස් වෘත්තයක භ්‍රමණය වන ලද්දේ නම් තන්තු උපරිම සහ අවම ආදති. ඇත්තටම දැන් මෙතනදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන ඕනේ මේ සඳහන් කරලා තියෙන්නේ පහළ ලක්ෂයේදී සහ ඉහළ ලක්ෂයේදී මෙන්න මේ කියන ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් තන්තු ආදතිය තමයි මෙතනදී අහලා තියෙන්නේ. හරි. එතකොට පහළ ලක්ෂයේදී ගමන් කරොත් 20ක ප්‍රවේගයකින් උඩදී 20කින් ගමන් කරන්නේ නැහැ. හරි. එතකොට කොහොම වුණත් මේ අවස්ථාවේ 20කින් ගමන් කරනවා නම් ප්‍රවේගය 20යි නේද එතකොට. එහෙනම් केंद्रीय दिशा एफ समान एम एम टी समी एफ समान एम ए दान पुलवां टी ऋण एम जी समान एम वि वर्ग विधीम आर टी समान एम जी दान एम वि वर्ग विधीम आर तट एम वि वर्ग विधीम आर खाली हेवापी प्रवेगी मेन पटे विशि पहाय मिथन दशम पहा दहाय मिली के हम पहाय उपम किय तिहाय न्यूटन तमाय मे अवस्था वे आतती है ඒ වගේම මෙන්න මේ ස්ථානයේදී දැන් මෙතනින් 20කින් ගියහම මෙතනින් 20කින් යන්නේ නැහැ. හැබැයි උඩම ලක්ෂයේදී 20කින් ගියොත් ඒ අවස්ථාවේ අපි හිතමු T2 කියලා පල්ලෙහාට බර mg ක්‍රියා කරනවා. එහෙනම් පහළට F සමානයි mA සමීකරණය දාන්න පුළුවන්. T2 ධන mg සමානයි mv වර්ග බෙදීම r. එහෙනම් T2 සමාන mv වර්ග බෙදීම r 25 25 5 කඩුණාම නිව්ටන් 20. හරි ඔන්න විදිහට හදාගන්න. ඊළඟ ප්‍රශ්න අංක 5 කාර්යයක් 10 ms වෙන එක නියත වේගයකින් අරය 200 මීටර වෘත්තය තිරස් 200 මීටර වන තිරස් වංගුවක ගමන් කරයි රෝදය සහ මාර්ගය අතර තිබිය යුතු ඝර්ෂණ සංගුණකය මොකක්ද කියලා අහනවා. පුතාලා දන්නවා. ඒක මෙන්න මෙහෙම හදන්න පුළුවන්. හරි. වෘත්තාකාර මාර්ගය කියනකොට අපි කිව්වා තිරස් මාර්ගය යනවා නම් මෙන්න මේ දිශාවට ඝර්ෂණ බලය තමයි ප්‍රයෝගී වෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව r පල්ලෙහාට බර mg. එහෙනම් f සමානයි μr. ඊට පස්සේ f සමාන mm මේ දිශාවට දාන්න පුළුවන්. දැන් මහා පස්සේ කේන්ද්‍රීය දිශාවට ක්‍රියා කරන μr සමානයි ma. μr කියලා කියන්නේ mg සමානයි m වාරයක් මෙතන v වර්ග බෙදීම r. m කැපිලා යනවා. v වර්ගය සමානයි μg r කියන සම්බන්ධය ගන්න පුතාලා දන්නවා. එහෙනම් යනුව v කියලා කියන්නේ මේගොල්ලෝ ගමන් කරන ප්‍රවේගය අපිට දීලා තියෙන 10යි. එහෙනම් 10 වර්ගය 10 වැඩි කිරීම 10 සමානයි μ දන්නේ නැහැ. g කියන්නේ 10යි. අරය මීටර 200යි. එහෙනම් මේකට මේක කැපෙනවා මේ විදිහට μ සමාන 1/20යි බිංදුව ඇෂම් බිංදුවයි 5යි කියලා ගන්න හැකියාව තියෙනවා ඒකක නැහැ. හරි. ඒකත් දැන් හදාගන්න. ඊළඟ ප්‍රශ්න අංක 6 20 ms වෙන නියත වේගින් ගමන් කරන මෝටර රථයක් පැත්තකට ලිස්සීම් වැලැක්වීම සඳහා අරය 200 මීටර වන වංගුවක් ආනත කළ යුතු කෝණය වන්නේ කියලා හරි. හරි. එතකොට එහෙනම් ප්‍රශ්න අංක මේ කීයද? ප්‍රශ්න අංක ළමයි 6. එතකොට ආනත අවස්ථාව පොඩ්ඩක් සැලකමු. තීටා කෝණයක් ආනත වෙනවා. ඒ අවස්ථාවේ මෙන්න මේ විදිහට බර පල්ලෙහාට ක්‍රියා කරනවා. හරි. මේ විදිහට ගත්තහම පස්සේ r පෘෂ්ඨයට ලම්බකව ක්‍රියා කරන උටට මේ විදිහට උටට අපිට මේ කෝණයේ තීටු නම් මේ කරුණ තීට මේ කරුණ තීට මේක තීටා මේක තීටා. උටට කේන්ද්‍රීය දිශාවට තිබෙන බලය තමයි r
සයින් තීටා කියන බලය. එතකොට දැන් මේකළු අහන්නේ මොකද්ද අනතු හේතු කෝණය. එහෙනම් අපි කේන්ද්‍ර දිශාවට දානවා F සමානයි MA නෝට R සයින් තීටා සමාන ස්කන්ධයේ M ගමන් කරන ප්‍රවේගය V R වර්ග බෙදීම R. ඊළඟට F සමානයි මේ දැම්මහම R cos තීටා සමානයි M තීටා දෙක බෙදනවා. මේ පළවෙනි එක මේ දෙවෙනි එක පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණය බෙදෙනවා. එතකොට tan θ සමානයි m කැපෙනවා v වර්ග බෙදීම rg. එතන අපෙන් අහන්නේ දැන් මේ ගමන් කරන ප්‍රවේගය කොච්චරද 20යි. හරි. එහෙනම් tan θ සමානයි 20 වැඩි කිරීම 20 බෙදීම r. r කියලා කියන්නේ මාර්ගයේ අරය 200යි 200යි g කියලා කියන්නේ 10යි. හරි. එතකොට එහෙනම් මේකට මේකට මේ කියන්නේ මේකට මේක කැපෙනවා මේන් එහෙකට මේක කැපෙනවා එහෙනම් තීටා සමානයි එතකොට දශම tan තීටා සමානයි 1 2 කැපිලා ගියා දශම 2යි හරි එහෙනම් තීටා සමානයි tan ඉන්වර්ස් දශම 2යි ඔලොචර කෝණයක් ආනත කරාම පුතාලට මෙන්න මේ කියන කාරණාවත් හිෂ්ඨ කරගන්න පුළුවන් හරි එහෙනම් ප්‍රශ්න අංක 6 දක්වා දැන් පුළුවන් පුතාලට අඩපාඩු සකස් කරගන්න හරි मीलंगठ अभी टीका अमारु देसी प्रश्न अभी कीपैक साकाचा कर आए टीका अमारु पेत्तकट अमारु गाइड लोकर समय नयान हरि अल मुनाद तीन के पहा दाखते स्कंदे दहाय किलोग्राम वस्तुवा देखा मीर तंतु किन एल आय थी आकार आय एम स्कंदे तिरस दिशाट विस्सा एम मिश्रण प्रवेगे किन प्रवेग्या दिन लि मे वस्तु मत क्रियाकन केन्द्राभिसारी त्वरणे गणने करण किल दीन दे प्रश्नाक हत तलमेक हदन्य හරි මේකෙන් ගොඩාක් සිද්ධාන්ත කොටස් අපිට තේරුම් ගන්න හැකියාව තියෙනවා. එතකොට අරය මේ විදිහට 2 මීටර් වන තන්තුවකින් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් වෙන වස්තුවක්. හරි. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් වෙන වස්තුවක් අරය 2 මීටර් වන තන්තුවකින් තියෙනවා. පහළ ලක්ෂයේදී ආට ලබා දෙනවා කොච්චර ප්‍රවේගයක්ද මේ කියන විදිහට 20යි m ශ්‍රේණියක කියන ප්‍රවේගයක් අපි ආට ලබා දෙනවා. ඊට පස්සේ කියනවා මෙම වස්තුව මත මත ක්‍රියාකන කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන්නේ මෙන්න මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන කේන්ද්‍රාභිසාරී ත්වරණය. එහෙනම් AR සමානයි V වර්ග බෙදීම R ප්‍රවේගය 20යි 20 වැඩි කිරීම 20 බෙදීම 2 මේකට මේක කැපෙනවා. අන්න කේන්ද්‍රාභිසාරී ත්වරණය 200යි m ශ්‍රින 2 කියලා පුතාලට ගන්න පුළුවන්. හරි. ඊළඟට ඊළඟ අවස්ථාව තමයි ස්කන්ධයේ පෙතේ ඉහෙම ලක්ෂයට ළඟාවන තන්තුවේ ආතතිය ගණනය කරන්න කියලා. හරි. එහෙනම් ඔන්න දෙවෙනි කොටස. ස්කන්ධයේ පෙතේ ඉහෙම ලක්ෂයට. එහෙනම් ළමයි මේ ස්කන්ධයේ මෙන්න මේ පෙතේ ඉහෙම ලක්ෂයට යන අවස්ථාව අපි ගත්තාම අපිට මෙතනදී ඉහෙම ලක්ෂයට යනකොට යන අවස්ථාවේ තන්තුවේ ප්‍රවේ මේ ස්කන්ධයේ ප්‍රවේගය හොයාගන්න වෙනවා. එහෙනම් මෙන්න මේ මට්ටම විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා අරගෙන ඉන්න අපිට ශක්ති සංසිඳාන වෙනවා 1 හා 2 කියන අවස්ථාවට. හරි. 1 හා 2 අවස්ථාවල ශක්ති සංසිඳාන වෙනවා. එහෙනම් දෙවෙනි කොටස අපි හදන්නේ 1 හා 2ට මොකක්ද අපි දාන්නේ ශක්ති සංස්තිතිය. එහෙනම් පහළ මට්ටම විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා ගත්තාම විභව ශක්තියක් නෑ. චාලක ශක්තිය භාගයයි ස්කන්ධය m කියලා ගමු ප්‍රවේගය 20යි ඒකේ වර්ගය. සමානයි උඩට ගියාන් පස්සේ mg උසැවිල්ල 4ක් උඩට ගිහිල්ලා තියෙනවා. මෙතන 2යි මෙතන 2 4 mgh දන භාගයක් m v 1 වර්ගය. හරි ඔසුරු කරගන්න තියෙන. දැන් m කියන හාදය හැමෝගෙම තියෙනවා. m කැන්සල් කරලා දානවා දෙකින් වැඩි කරාම පස්සේ මෙතන 20 වර්ගය 400යි මෙතන 4යි g ඒ කියන්නේ 8යි g වෙනවා. දෙකින් වැඩි කරාම පස්සේ මෙතන සමානයි මෙතන දන v 1 වර්ගය. මේක මෙහෙට එනවා දැන්. ඒකට 8යි g කියලා කියන්නේ 8 වරක් 10 80යි නේ. අසුවින් මෙතන 320 තමයි v1 වර්ගය කියලා ගන්න. අපිට v හොයන්න ඕනේ. ඇයි හේතුව අපිට මේ අවස්ථාවේ v වර්ගය තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේ තන්තුවේ ආතතිය
C1 කියලා ගමු පල්ලෙහාට ක්‍රියා කරනවා mg. එහෙනම් 2 2ට අපි දානෝ කේන්ද්‍රීය දිශාවට F සමානයි ma. කේන්ද්‍රීය දිශාවට දැම්මහම T1 ධන mg කියන එකේ සමානයි mv1 වර්ග බෙදීම r. දැන් අපි සුළු කරන්න තමයි පුතාලට තියෙන්නේ. එහෙනම් අපි මෙතනින් තව ටිකක් සුළු කරමු. T1 mg මේ අග ස්කන්ධය කිලෝග්‍රෑම් කීයද අපි කිව්වේ? ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. එහෙනම් m 10යි g කියන්නේ එතකොට 100යි. T1 ධන 100 සමාන ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි v වර්ගය v1 වර්ගය 320යි බෙදීම අරය මීටර කීයද කිව්වේ? 2යි. හරි. දෙකෙන් මේක ගන්න පුළුවන්. පැහැදිලි? රයිට්. එහෙනම් ඔන්න උඩ ලක්ෂය. එතකොට එහෙනම් මේක මේ පැත්තට යනවා T1 කියන එකේ සමානයි මෙතනින් දෙකෙන් බෙදුවහම පස්සේ ළමයි 1යි 12ට 6යි 160යි 160න් මෙතන 160 110 1600 1600න් 100ක් අඩු කරාම පස්සේ නිව්ටන් 1500ක් වෙනවා ඉහළම ලක්ෂයේදී ආදී. හරි. එහෙනම් දෙවෙනි කොටස පුතාලට ඉතාම පැහැදිලිව දැන් හදා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපෙන් අහලා තුන්වෙනි කොටස තන්තුව සිරස් සමග අංශක 60ක කෝණයක් සාදන විට තන්තුවේ ආර්තිය සොයන්න. ඉතල වගේමයි අපි බලමු එකත් තුන්වෙනි කොටස. හරි. එතන වෘත්තාකාර මාර්ගයේ මෙහෙම ගමන් කරන වෘත්තාකාර මාර්ගය ගත්තහම මෙන්න මෙතන ඉඳගෙන සිරසත් එක්ක අංශක 60ක් සාදන අවස්ථාව. එතකොට මේ අවස්ථාවෙත් ඉතල වගේම ප්‍රවේගය හොයාගන්න වෙනවා. දැන් මේ අවස්ථාවේ ප්‍රවේගය කොච්චරද? 20m/s. අපි දන්නවා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් සිරස් වෘත්තාකාරයේ ගමන් කරන්න බෑ. මොකද විභව ශක්ති දෙක කාර්යයක් කරන්න ඕනේ. එතන මේක අංශක 60යි. හරි. එතන මේක 2 මීටර කියලා ගමු. එතන පුතාලට විභව ශක්ති සංසය දාන්න වෙනවා. මෙන්න මේක විභව ශක්ති මට්ටම ශුන්‍ය අවස්ථාව. එතකොට එහෙනම් මෙන්න මෙච්චර කුසට ගිහිලා තිනු. මේ අවස්ථාවේ ප්‍රවේගය v1 කියලා ගමු. ඉස්සල වගේම මේ උස අපි හොයාගන්න වෙනවා. ඒක හොයන්න පුළුවන් මේක 2 මීටර මෙන්න මේ දුර 2 cos 60 2 cos 60 cos 60 කියන්නේ භාගය. එහෙනම් මේ දුර මීටර 1යි. මේ මුළු දුර 2යි. එහෙනම් මේකත් මීටර 1යි. හරිද? එහෙනම් මේක එක අවස්ථාව කියලා ගන්නවා. මේක දෙක අවස්ථාව කියලා ගන්නවා. එක සහ දෙක අවස්ථාවන්ට අපි ශක්ති සංසය දානවා. හරි. එක හා දෙකට මොකද දාන්නේ? ශක්ති සංසිතිය දානවා. එතකොට එහෙනම් මේ අවස්ථාවේ තිබුණ භාගයයි ස්කන්ධය m ප්‍රවේගය 20 වර්ගය. හරි. ඒකෝ ශක්තියක් නැහැ. උඩට ගියාන් පස්සේ mg උඩට ගියා මීටර 1ක් mgh. දැන් ඒ අවස්ථාවේ පවතින චාලක ශක්තිය භාගය mv1 වර්ගය. හරි. v1 වර්ගය තමයි අපිට හොයන්න ඕනේ. m කැන්සල් කරලා දානවා. දෙකෙන් වැඩි කරාන් පස්සේ මෙතන 20 වර්ගය 400යි 20 වර්ගය 400යි මෙතන 2g ඒ කියන්නේ 20ක් වෙනවා. දෙකෙන් වැඩි වුණානේ. 20යි ධන v1 වර්ගය. එහෙනම් v1 වර්ගය සමානයි 380යි කියලා එනවා. ඊළඟට මොකද කරන්නේ? ඉස්සලා ආකාරයටම පල්ලෙහාට mg මේ දිශාවට අංශක 60යි. එහෙනම් මේ දිශාවට f සමානයි මේ දානවා. දැන් මහන් පස්සේ මේ දිශාවට f සමානයි මේ. මේ ආර්තිය t1 කියලා ගමු. එහෙනම් t1 ඍණ mg cos 60 mg cos 60 කියන එකේ නා සමාන වෙනවා mv1 වර්ග බෙදීම r. ඔක සිදු කරන්නයි තියෙන්නේ. එහෙනම් t1 ඍණ mg. ඒක ස්කන්ධය කිලෝග්‍රෑම් කීයද අපිට කිව්වේ? ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. එහෙනම් 10 වැඩි කිරීම 10 වැඩි 10 කියන්නේ 100යි cos 60 කියන්නේ භාගයයි. සමානයි මෙතන 10යි v1 වර්ගය කියලා කියන්නේ 380යි අරය මීටර කියද 2. හරි. දැන් සිදු කරන්න වෙන්නේ අපට මේ විදිහට ගන්න පුළුවන් දෙකෙන් කැපුණාන් පස්සේ 1යි 18ට 9යි 1900යි 1950ක් අඩු කරන්න තියෙනවා 1950ක් අඩු කරාම 1850යි නිව්ටන්. හරි. ඔය විදිහට හොයා ගන්න පුළුවන්. හරි. ඔය ආකාරයට තන්තුව සිරස් සමග දැන් එතන පොඩි ප්‍රශ්නයක් තන්තුව ඉහළ සිරස් සමග අංශක 60ක් සාදන අවස්ථාව කියලා තියෙනවා. පුතාලට ඒකත් උත්සාහ කරන්න පුළුවන් පිටිපස්සේ බලමු. හරි.
ඊළඟට හතරවෙනි කොටස තියෙනවා කේන්ද්‍රයේ ඉහළින් තන්තු අංශක 60 කෝණයක් සාදන අවස්ථාවේ තන්තුවේ ආත්‍ය. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම මෙතන තිබිලා කේන්ද්‍රයේ ඉහළින් සිරස සමග අංශක 60. මෙන්න මේ අවස්ථාව. හරි. මේක අංශක 60. එතකොට දැන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. රයිට්. ඉස්සෙල්ලා වගේම තමයි බයිවෙන්න දෙයක් නැහැ මේ අවස්ථාව ඉඳගෙන මේ අවස්ථාවට ශක්ති සංසිතිය දාන්න වෙනවම තමයි. එහෙනම් 20ක ප්‍රවේගයකින් ගියා මේ අවස්ථාවේ ප්‍රවේගයේ V1. එහෙනම් මේක එක අවස්ථාව මේක දෙක අවස්ථාව. එක සහ දෙකට ශක්ති සංසිතිය අපිට දාන්න වෙනවා මේක මීටර 2යි මේක මීටර 2යි. මේක මීටර 2යි 2යි cos 60 cos 60 කියන්නේ භාගයයි. එහෙනම් මේක මීටර 1යි. එහෙනම් ඉස්සෙල්ලා වගේම එක හා දෙකට අපි දානවා මොකද්ද ශක්ති සංස්තිතිය. දැන් මහන් පස්සේ පල්ලෙහා තිනවා භාග වැඩි කිරීම ස්කන්ධයේ m වැඩි කිරීම 20 වර්ගය සමානයි ඊට ගියාන් පස්සේ mg 3ක් උඩට ගිහිලා දිනවා මීටර 3ක්. mgh දාන භාගයයි m v1 වර්ග දෙකෙන් කැන්සල් m වලින් කැන්සල් කරලා දානවා මේක देखें वैली करना है तो कोई विशेष वार गया हार सी आई में तो देखें वैली करना हमें हैट आप पीना वाह तो लो देखें वैली करना हाय आई जी क्या नहीं दाहा है हैट आई दान वी वन वार की तो लो मिहेत की हम पासे तुम सी है हाथली है समान आई वी वन वार की इधर पासे एफ समान इम्मी दान है यहाँ पे बाले म ටී දන mg cos 60 ටී දන mg cos 60 කියන එකේනා සමානයි මොකක්ද m v1 වර්ග විදීම r හරි එහෙනම් ඒ අවස්ථාවේ ටී mg කියලා කියන්නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10යි 100යි නම් 100 වැඩි කිරීම භාගයේ cos 60 මෙතන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10 v1 වර්ගයේ 340යි විදීම r/2 හරි तर 170 वृत्ताकार मार्ग पहारम लक्ष्य दिव्य तो औम प्रवेगी मार्गमूल पहा जी आर क्रम उपकर सिद्धांत को वि समय वर्गमूल ප්‍රශ්නාංක 8 ඊළඟට තියෙනවා මෙන්න මේක රූපේ දක්වා ඇති ආකාර ස්කන්ධයේ 2 කිලෝග්‍රෑම් වන වස්තුවක් තන්තුවක් මගින් තිරස් විත්තියක යම් ලක්ෂයකට එල්වා ඇත. මෙම වස්තුව දෙසට 1 කිලෝග්‍රෑම් වන උණ්ඩයක් V ප්‍රවේගයෙන් පැමිණේ. ගැටුමෙන් පසු උණ්ඩය ස්කන්ධය තුළට කාවදී සංයුක්තයක් ලෙස ගමන් කිරීම සිදු වේ. මෙම පද්ධතිය පසුව වෘත්තාකාර මාර්ග ගමන් කරමින් ඉහළ සිරසත් සමග අංශක 60ක් සාදන අවස්ථාවේ තන්තුව බුරුල් වීම සිදු වේ. තන්තු බලුනට වන විට හි වේගය හනවා උණ්ඩය සහ ස්කන්ධය සම ගමන් ආරම්භ කරන ප්‍රවේගය හනවා උණ්ඩේ ප්‍රවේගය ගණනය කරන්න කියලා තියෙනවා. හරි. ඉතින් මේක තරමක් වෘත්චලිතය වගේම ශක්ති සංසිතිය ගම්මිතා සංසිතිය පාවිච්චි වෙන ගැටලුවක් තමයි අපිට දකින්න හැකියාව තියෙනවා. රයිට්. ප්‍රශ්න අංක 8 අපි බලමු. දැන් එතකොට දැන් සමහර ගණන් තියෙනවා ළමයි අල්ල ගන්න උන තැන ගානේ මුලින්ම මුලින්ම කියන තැනින් තමයි ගාන හදාගෙන යන්නේ. හැබැයි සමහර ගණන් තියෙනවා ගාන කියවලා ගාන දීලා ඉවරන තැනින් තමයි ගාන ආපස්සට හදාගෙන ඉන්නෙ. දැන් මේකත් ඒ වගේ ගාන
කියවගෙන කියලා අන්තිමට තියෙන දත්තසුරින් තමයි මේක හදාගෙන ඉන්නේ වෙන්නේ. හරි. දැන් එතකොට මෙන්න මේ කියන කාරණාව දැන් විත්තියක් තිබ්බහම කෙනෙකුට දැන් මේ ගාන කියලා දෙන විදිහ පොඩි අවුලක් තියෙනවා විත්තියක් තියෙනවා කියලා. විත්තියක් නෙවෙයි අපි ලක්ෂයකින් විවර්තනය කරලා තියෙනවා කියලා හිතමුකෝ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට දැන් මෙන්න මේ කියන මොකක්ද කැපිටල් M ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් වෙන එක කෙනා තියෙනවා. දෙකයි කිලෝග්‍රෑම් වෙන එක්කෙනා තියෙනවා මෙන්න මේ උණ්ඩේ ඇවිල්ලා එකයි කිලෝග්‍රෑම් උණ්ඩේ ඇවිල්ලා මේකේ වදිනවා වැදිලා මොකද වෙන්නේ සංයුක්තයක් වෙනවා හරි සංයුක්තයක් වෙලා එතකොට ස්කන්ධයේ සමස්තයක් වශයෙන් ගත්තහම කිලෝග්‍රෑම් 3යි අපි දැන් එතකොට මෙයා v ප්‍රවේගයෙන් ආවා මේක නිශ්චලයි අවසානයේ මේ ගැටිමෙන් පස්සේ අපි හිතමු මෙන්න මේ ස්කන්ධයේ v1 කියන ප්‍රවේගයෙන් ගමන් ආරම්භ කරයි කියලා v1 කියන ප්‍රවේගයෙන් ගමන් ආරම්භ කරනවා तरह एहम आरंभ कर पो अंश व मन में मैं भी दिया टक गिहिल ला उड़ूसी रसा एक का अंश का हैटक लगवाया याना काम में गमन करना हर तरह मिथन दी अंश का हैटक लगवाया याना काम गमन करना हर ऐह ना मैं अवस्था वे गमन कर मिथन दी आतिथ्य बिंदु आक्षेपन वाकी लापित किए आतिथ्य की आक्षेपन वाले बिंदु आक्षेपन එහෙනම් මෙන්න මේ අවස්ථාවේ අපිට පුළුවන් කේන්ද්‍රයේ දිශාවට F සමානයි ma දාන්න. ඒතර වෘත්තාකාර මාර්ගයකනේ මෙන්න මේ අංශුම ගිහිල්ලා තියෙන්නේ. කේන්ද්‍රයේ දිශාවට F සමානයි ma දාන්න. ප්‍රවේගයක් තිබුණා ආතතිය බිඳුවයි. ඒතර මේ අවස්ථාවේ බර ක්‍රියා කරනවා සිරස්ව පල්ලෙහාට mg මේ කෝණියක් අංශක 60යි. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ මේ 3 kgට 3 kg. හරි. එහෙනම් 3 kgට අපිට මෙන්න මේ දිශාවට F සමානයි ma දාන්න පුළුවන්. 3 kg ද ක්‍රියාත්මක වෙනවා T කියන බලය. T ධන mg cos 60 T ධන mg cos 60 දැන් මේ පැත්තට ක්‍රියාත්මක වෙන බලය. හරි. සමානයි ඒ අවස්ථාවේ ස්කන්ධයේ m ප්‍රවේගයේ v1 v1 වර්ග බෙදීම a. එතන මේගොල්ලෝ කියනවා අංශක 60ක් හදන අවස්ථාවේ ආතතිය බිඳුවක් වෙනවා. එහෙනම් T බිඳුවයි. එහෙනම් බිඳුව නම් මේක බිඳුවයි. එතන මේකට මේක කැපිලා ගිහිල්ලා g cos 60 g කියලා අගෙන ආදේශ කරමු g කියලා කියන්නේ 10යි cos 60 කියන්නේ භාගය. හරි. v1 වර්ගය අපි දන්නේ නැහැ. බෙදීම r කියන එක නා අපිට දුන්නා. කියයි කියලා මේකේ අරය 10යි මීටර් කියලා. 10යි මීටර්. හරි. එතන එහෙනම් මෙහෙම කරන්න පුළුවන්. 10වරක් අපි මෙහෙම කරමු. දැන් මෙතන සුළු වෙන පහසු සඳහා අපි අරේ පොඩ්ඩක් වෙනස් කරගමු ප්‍රශ්නයක් නැහැ හරි 5යි කියලා එතකොට 10 මෙතන මේ කැපිලවිල 10යි 5 වෙනවා 5 වල 5 25යි එහෙනම් v1 සමානයි 5යි මිශ්‍රණය කරන අපි සුළු කිරීමේ පහසු සඳහා 10 මීටර නෙමේ 5 මීටර කියලා ගත්තා හරි ඔන්න v1 කියන ප්‍රවේගය එනවා එතන පුතාලට වේගය ගණනය කරන්න පුළුවන් උණ්ඩය සහ ස්කන්ධය සමග ගමන් ආරම්භ කරන ප්‍රවේගය හා එකෙන් අපෙන් අහනවා මේ මෙන්න මේ මේ මෙන්න මේක තමයි අපෙන් අහන්නේ හරි මුලින් මේ ටික හදාගෙන ඊට පස්සේ අපි ඉදිරි කොටසට යමු හරි හරි එතකොට අපි කිව්වා මෙන්න මෙයා මෙතනදී ගමන් කරන කොච්චරකින්ද 5යි ms ශ්‍රේණියක කියන ප්‍රවේගයකින් ගමන් කරනවා පස්ස අපිට පුළුවන් ශක්ති සංසිති දාන්න. එකටයි දෙකටයි ශක්ති සංසිති. එතකොට මෙතනදී අරේ 5 මීටර කියලා මං කිව්වනේ. 5යි cos 60. 5යි cos 60 කියලා එක්කෙනා ගත්තහම පස්සේ 5යි 5යි cos 60 කියන්නේ භාගය. ඒ කියන්නේ 2.5යි. මේ උස ඇවිල්ලා 5යි. එතකොට ඔක්කොම 7.5ක් තමයි උස වෙන්නේ. හරි. එතකොට දැන් අපිට මෙන්න මේ ප්‍රවේගය දැන් අහන්න. හරි මෙතනදී ප්‍රවේගය. එහෙනම් අපිට පුළුවන් ශක්ති අංශ දාන්න එක හා දෙකට අපි දානවා මොකද්ද ශක්ති සංස්ථිතිය මේ අවස්ථාවේ තියෙනවා චාලක ශක්තියක් භාගයයි ස්කන්ධයේ m ප්‍රවේගය v1 වර්ගිකේ මොකක් ඉබෝ ශක්තිය බිඳුව උඩට ගියාම පස්සේ මෙතන මෙතන තියෙනවා 5යි මෙතන 2.5 mg h m g වැඩි කිරීම h කියන්නේ 7.5 ධන භාගයයි m v1 වර්ගයේ උඩ තියෙන ප්‍රවේගය ඒක 5යි 5 වර්ගය. ඔන්නෝම ගන්න පුළුවන්. එතකොට ඉස්සල විදිහටම m කියන එක න අයින් වෙලා යනවා දෙකෙන් වැඩි කරාම පස්සේ v1 වර්ගය සමානයි දෙකෙන් වැඩි කරාම මෙතන 15යි මෙතන දෙකෙන් 15යි 15 වරක් 10 150. ධන මෙතන දෙකෙන් වැඩි කරා
पहे वर्गे किए विसी पहाय हरि हरने एम कैपिल गया पहे वर्ग विसी पहाय विसी पहाय मेतनी देखी मेडना हत्याशम पहा देखी मेडना पहाल वक्यों पहाल दह मेडना में खसी पढ़ा वी वन किए के ना समान वर्ग मूल एक हत पहाय एम मिश्रे अनेचर प्रवेगी मैं मिया चलते आरंभ कर लगे हर एक और साथ बहुत आगन पुलवा हर बस अभी उन्डे गमन कर प्रवेगी नम यहाँ गम्यता संसिधान में अभी मेन दिशा वट गम्यता संसिधान महा पास स्कंद इकाई किलोग्राम चेकना वी प्रवेगी आवा अणितेक्कीन निश्चलाय गैट में पास तुनाई किलोग्राम समस्त दिर्गिया वर्ग मूल एक पहाकन प्रवेगी हर तोट तुनाई वी हर ना वी की निकना समान तुन वार्य वर्ग मूल एक पहाय एम एस एक किला उतलट गण किया तीर हर नंदी तीन स्पेस के लसन पाठ पैन पावच के लिए कुर्सा थदागन तेरूंगा හොඳයි මේ ළඟට ප්‍රශ්නාංක 9 මෙන්න මෙහෙම කියනවා රූපයේ දක්වා ඇති පරිදි අංශුවක් සුමට අර්ධගෝලීයක මුදුනේ තබා ඇත අංශුව ගෝලීය පෘෂ්ඨයේ සමග ස්පර්ශ වෙමින් පහළට පැමිණේ ඒ ලක්ෂයේදී පෘෂ්ඨයෙන් නික්මේ එම අවස්ථාවේ රූපයේ පෙන්වා ඇති වීහි යගිය සොයන්න කියලා අපිට වීහි යගිය रूपिनतिम अवस्थावेदी रूपे पिन्वेदी टीटा कोणे अगे स्वयं कीतमय अभी कीलते हरि मेघिताम हुदगटवा प्रश्नांक कीयद प्रश्नांक नमे हरि फल मेघत्पि हतनाकारे प्रश्नांक नमे राइट मेघलु कीलती नीन मेहम इतकोट अभी मेहम गम अर्धवृत्त्या अर्धवृत्ताकार अर्धगोलाकार मिथनी पटांगरगणिवरमेला मैंने मे अवस्थावट गिहिल तीन ए अवस्था भी कोणीय टीटा इतने को दाने मुकुत दीलने गिहन अवस्था भी कोणीय हाँ वृथाकार मार्गे गोली पृष्ठ स्पर्शे पहाड़ी ए लक्ष्य पृष्ठे निग्मीमस्था भी कोणीय सुलह आगे हाँ पृष्ठे निग्मी नील के अभिलंपति शून्य ऐना मिथन निश्चलता भी अर्थापेक्षण मैं आनंद मार्ग से पहाड़ टेमे मिथन प्रवेगी बिंदु आई अब मिथन दिया प्रवेगिया कथिकर गए प्रवेगिया कथिकर गील अभी टेक होयान पड़वा ऐना विभोशक्ति शून्य मट्ट में मेक कील मैं एक सह दिख अवस्था दिखट शक्ति सांसी दान हर इतोट मेन मे मेके अरे आर कील मेन मे उस अभी टेन मेक अरे आर ना मेक आर को सटाई मेक आर विनवा ऐना मेन मे कुछ अभी टियान फुलवा आर ऋण आर मुकाद को सैट की हर अने दुर्वल हनुनागनीम वेदग ऐना अभी एक सह फलवीनीय अभी एक सह एक देखट अभी दान मुकाद शक्ति संस्थिति एकावस्था शक्ति मिथंध विभो शक्ति आगे चाल शक्ति आगे है विभो शक्ति एम जी वार्य मिथन मिथंती उस को आर वार्य एकरिन कोस्टीटा आर वार्य एकरिन कोस्टीटा समान में टीटा तीन हेटन में टीटा इतकोट मे विधि गाने पड़ो हरि समान चालशक्ति आज्ञा पल्ल चालशक्ति आगे भाग्याय एम वि वार्य ना इट पास अब पुलवांग मेक मेक कैंसल कर लिया मेक मेहटे नवा देखा जी आर वार्य एकरिन कोस्टीटा समान वि वार्य इलांट मेन मे लक्ष्य मे अंशु मत क्रियात्मक बल अभी सरकते मनोद क्रियात्मक बल कि पल्लिहाट क्रियात्मक एम जी पृष्ठे लंबक आर हर इतकोट मे कोणि तीट मे कोणिया तीट मे अंशुट अभी दम
m ට මෙන්න මේ දිශාවට f සමානයි ma දාන. ඒතර එහෙනම් මේ දිශාවට mg cos θ. mg cos θ විරුද්ධව තියෙන ඍණ r සමානයි m වාරයක් v වර්ග විදීම r. දැන් ඔබ දන්නවා ස්පර්ශයෙන් මිදෙන අවස්ථාවේ මෙන්න මේ කැපිටල් R කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුවක් වෙනවා. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුවක් වුණාන් පස්සේ මෙන්න මේක මේකට කැපිල යනවා. එහෙනම් g cos θ සමානයි දැන් මෙතන 1 යට R මෙහෙම දින මේ v වර්ගය ආදේශ කරනවා. මොකද්ද? 2g R වාරයක් 1 ඍණ cos θ. ඔහොම ගන්න පුළුවන්. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපිල යනවා. හරිද? එහෙනම් තවදුරටත් සුළු කරනවා. ඒක cos θ කියන එක කන සමානයි දෙවරක් එක දෙකයි දෙක ඍණ දෙකයි cos θ. මේක මෙහෙට ආවා. 3යි cos θ සමානයි දෙකයි θ සමානයි cos inverse දෙක බෙදීම. එහෙනම් ඔන්න ගෝලාකාර පෘෂ්ඨයේ මිදෙන අවස්ථාවේදී සිරසත් එක හදන කෝණය ඔය විදිහට ගන්න පුළුවන්. හරි. එහෙනම් දීලා තියෙන ස්පේස් එකේ ලස්සන පාට පෑන් පාවිච්චි කරලා පුතාලට එක සටහන් කරගන්න පුළුවන්. මෙලකට උදාහරණ අපි බලමු 10. මෙන්න මෙහෙම කියනවා සුමට තිරස් මේතයක් මත තිබෙන m ස්කන්ධයක් මේසේ වන සිදුරක් තුලින් යවා ඇති තන්තුවක් එක්කලවකට සම්බන්ධ කර ඇති අතර තන්තුවේ අනෙක් කෙළවර කෙළින් සිම්පල් m ස්කන්ධ කැපිටල් m ස්කන්ධයක් අවලම්බනය කර ඇත. ස්කන්ධයේ මේසේ මත array සිම්පල් ආලන වෘතයක v වේගින් ගමන් කිරීමේදී කැපිටල් m ස්කන්ධයේ නිශ්චල m සඳහා වීඩ තිබිය යුතු අගය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. දැන් බලන්න මෙන්න මේක. ප්‍රශ්න අංක 10. එතකොට මෙන්න මේ තිරස් මේසය මත හරි. එතකොට අපි දැන් අපි මෙතනදී තන්තුවේ ආර්ථිය ගැන තමයි කල්පනා කරන්න වෙන්නේ. හරි. මේ විදිහට තිරස් මේසයක් තියෙනවා. ඒ තිරස් මේසේ සිදුරක් විදලා හරි ඒක යටින් මේ විදිහට එල්ලලා තිනවා කැපිටල් m කියන ස්කන්ධය. හරි. කැපිටල් m කියන ස්කන්ධයක් ඇතිනවා. එහෙනම් බර මොකද්ද? කැපිටල් mg. ඒ ඊට පස්සේ මෙතන උඩින් තන්තුවක් සම්බන්ධ කරලා ඒක වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනවා. ඉතින් පුතා දන්නවා වෘත්තාකාර මාර්ගයක v ප්‍රවේගයෙන් සිම්පල් m ස්කන්ධය ගමන් කරනවා අලු. එතකොට එන අපිට මෙහෙම කරමු. තන්තුවේ ආතතිය අපි ගමු t කියලා. හරි. එහෙනම් අපිට මේ සිම්පල් m කියන සිම්පල් m ට අපිට දාන්න පුළුවන් මේ දිශාවට f සමාන m. කියන දිශාවට f සමානයි m දාන්න. ඉතින් එහෙම දැම්මහම එයාගේ තන්තුවේ ආතතිය t නම් t සමානයි m v වර්ග බෙදීම r. එතකොට දැන් ඒ අවස්ථාවේ තන්තු ව්‍යාතතිය මෙන්න මේ විදිහට මෙතනින් තන්තු ව්‍යාතතිය ඇති වෙනවනේ. මෙන්න මේ තන්තු ව්‍යාතතිය කියන එක කෙනා මේකට තන්තු ව්‍යාතතිය හැමතැනම සමානයි. තන්තු ව්‍යාතතිය mg ට සමාන වුණොත් එහෙම පුතාව දන්නවා මේ ස්කන්ධය පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඇයි? මේ ස්කන්ධය පහළට වැටෙන සම්ප්‍රයුක්ත බලයක් තියෙන්නේ නැහැ. ඒතර mg ට සමාන බලයක් උඩට ඇති වුණොත් එහෙම මේ ස්කන්ධය පල්ලෙහාට වැටෙන්නේ නැහැ. අන්න එහෙනම් අපිට එතකොට දාන්න පුළුවන් t කියන එක කෙනා සමාන වෙනවා කාටද? කැපිටල් mg. එහෙනම් මේ දෙක සමාන කරාම පස්සේ කැපිටල් mg සමානයි සිම්පල් m v වර්ග බෙදීම r. එහෙනම් පුතාලෙන් අහන්නේ කවුරු සඳහා අගයක්ද? වේගය සඳහා අගයක්. එහෙනම් කැපිටල් mg r බෙදීම සිම්පල් m වල වර්ගමූලයේ තමයි v කියලා කියන්නේ. මේව බහුවර්ණ වලට දෙන්න පුළුවන් ආකාරයේ ප්‍රශ්නයක්. හරි. එහෙනම් පුතාලට පුළුවන් දීලා තියෙන ස්පේස් එක එකත් සටහන් කරගෙන තේරුම් ගන්න. හරි.
මේලඟට ප්‍රශ්න අංක 11 අපි සාකච්ඡා කරන්නේ මෙන්න මෙහෙම කියන. දිග 0.4 මීටර වන සැහැල්ලු අවිතලන තන්තුවක එක් කෙළවරක් අචල ලක්ෂයකටද අනෙක් කෙළවර 0.5 මීටර ස්කන්ධයකට සම්බන්ධ කර ඇත. හරි. 0.4 මීටර සැහැල්ලු අවිතලන තන්තුවක් එක් කෙළවරක් අචල ලක්ෂයකටද අනෙක් කෙළවර 0.5 ස්කන්ධයකට සම්බන්ධ කර ඇත. තන්තු ඇදී පවතිනසේ තිරස් මට්ටමේ සිට ස්කන්ධේ උදාහරණ ලැබුවොත් තන්තුව සිරස් වූ විට ස්කන්ධයේ චාලක ශක්තිය ප්‍රවේගය සහ ත්වරණය සොයන්න කියලා කියනවා. හරි. බලමු කොහොමද කරන්න කියලා. එතකොට දැන් මෙහෙමනේ කියන්නේ ප්‍රශ්න අංක 11. මේ විදිහට තන්තුවක් තියෙනවා. තන්තුවේ කෙළවරට ස්කන්ධයක් ගැට ගන්නවා 0.5ක ස්කන්ධයක්. හරි. 0.5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සම්බන්ධ කරගන්න. හරි මන්දකට තන්තු ඇදී පවතිනසේ තිරස් මට්ටමේ සිට ස්කන්ධේ උදාහරණ ලැබුවොත් තන්තුව සිරස් වූ විට ස්කන්ධයේ චාලක ශක්තිය ප්‍රවේගය සහ ත්වරණයද තන්තුවේ ආතතියද. එතන එහෙනම් තන්තු ඇදී පවතිනසේ අතෑරියාම පස්සේ පුතාලා දන්නවා මේ ස්කන්ධය මෙහෙම වෘත්තාකාර මාර්ගය කියලා. හරි. එතන මේ අවස්ථාවට එනවා. එතකොට 0.4 මීටර. එතන මෙන්න මේ අවස්ථාවේ බෝ ශක්තිය ශුන්‍ය මට්ටම කියලා ගත්තොත් එහෙම මෙන්න මේ අවස්ථාවේදී මේ විභෝ ශක්තිය සම්පූර්ණ මේ අවස්ථාවේදී මොකක් පටපත් වෙනවා චාලක ශක්තියක් බවට පත් වෙනවා වී කියන ප්‍රවේගින් ආවා. ඉතින් අපෙන් අහන්නේ ස්කන්ධේ චාලක ශක්තිය. චාලක ශක්තිය කියලෙම කයිනටික් එනර්ජි එක පොටෙන්ෂියල් එනර්ජි එකට සමාන වෙනවා නැත්නම් විභෝ ශක්තියට සමානයි. ඒක mgh. ඒක කයිනටික් එනර්ජි එක සමානයි. කොච්චරද ස්කන්ධ දැන් උස 0.4 ස්කන්ධයේ 0.5 जी කියන්නේ 10යි h කියලා කියන්නේ 0.4යි. ඒතර 10 වල 5යි 5 වල 4 20යි 2යි ජූල් තමයි ශක්තියක් තමයි තියෙන්නේ. ඊළඟට ප්‍රවේගය සහ ත්වරණයද තන්තුවේ ආතතියද. හරි ප්‍රවේගය සහ ත්වරණය අපෙන් අහනවා ඒ වගේම තන්තුවේ ආතතියත් අහනවා. ප්‍රවේගය හොයන්න පුළුවන් භාගයයි m v වර්ගය සමාන කරන දෙකට භාගය වැඩි කිරීම ස්කන්ධයත් භාගයයි v වර්ගය සමානයි 2යි. එහෙනම් 2 + 2 4 4 + 2 8යි v සමානයි 2 මුල 2යි. හරි m ශ්‍රේණ 1. ඊළඟට ත්වරණය තන්තුවේ ආතතිය. ත්වරණය කියලා කියන්නේ හරි ත්වරණය කේන්ද්‍රාභිසාරී ත්වරණය. එතකොට ar සමානයි v වර්ග බෙදීම r v වර්ගය කියලා කියන්නේ එතකොට 8 බෙදීම r කියලා කියන්නේ 0.4. අන්න එතකොට කැපිලා යනවා 2යි. එතකොට 20යි. 20යි m ශ්‍රේණ 2 තමයි කේන්ද්‍රාභිසාරී ත්වරණය වෙන්නේ. හරි. ඊට පස්සේ තන්තුවේ ආතතිය t පල්ලෙහාට mg එනම් කේන්ද්‍රසාරී සමානයි මේ දැමනම t ඍණ mg සමානයි mv වර්ග බෙදීම r t සමානයි mg කියලා කියන්නේ ස්කන්ධයේ 0.5 කියලා තමයි අපිට කිව්වේ. එහෙනම් 5 ධන දශම 5 වැඩි කිරීම v වර්ගය කියලා කියන දැන් ත්වරණය ඇවිල්ලා මෙතන 20ක් ආවනේ. කලින් මේක ආශි කරනවා. එතකොට මේක 5^2 මෙතන දශම ස්ථාන ඇවිල්ලා 5^2 10යි t සමානයි නිව්ටන් කොච්චරද 15යි. හරි. ඔන්න විදිහට පුතාලට ඒ ප්‍රතිතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි සාකච්ඡා කරේ මුළු චලිතය දාලා මුළු ප්‍රශ්න අංක 11. එහෙනම් දැන් අවස්ථාව තියෙනවා. මේ ප්‍රශ්නේ තිරම් පැහැදිලිව තේරුම් අරගෙන සටහන් කරගන්න.